අයිබෝ මචං අපි අද කතා කරන්න බැලුවේ මේ සුරංගනා කතාවක් කියලා පටන් ගන්න කියලා කල්පනා කරේ. දැන් ලංකාවේ නිකන් හිතන්නකෝ ලා ලස්සන ලා තනකොළ පිට්ටනියක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටිය කියන තනකොළ පිට්ටනිය. ඒක මචං උලා කණ්ඩ හරක් සෙට් එකක් ඉන්නවනේ. ඒ තනකොළ පිට්ටනිය උරා කාලා ජීවත් වෙන. හරි. කපු මහත්තුරු, අහවල් මෑණියෝ ඔහොම ඉන්නවා. මේ හරක් ටික තමයි මචං මේ තනකොළ පිට්ටනිය උලා කාගෙන ජීවත් වෙන්නේ. ඔය ඇස්සේ ඉඳලා හිටලා ඔය තනකොළ පිට්ටනියට මිත්‍යා දෘෂ්ටිය කියන පිට්ටනියට බහිනව මචං ලොකු කුළුහර. උඹ මචං තනකොළ කනවා විතරක් නෙමෙයි. අර වටේ ඉන්න අනික් කරට එන එන තමා කන්නේ. හරි. දැන් එහෙම මේ දවස්වල ලොකුවටම මිත්‍යා දෘෂ්ටිකයන්ගේ තනකොළ පිට්ටනියට බැහැලා ඉන්න කුළුහරක තමයි මචං අර ප්‍රොෆෙට් ජෙරම් කියන පොර. ප්‍රොෆෙට් ජෙරම් ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා අපි කල්පනා කරේ. ඉස්සලා කියන්න ඕනේ ලෝකේ දාර්ශනිකයෝ බිහි වෙලා තියෙනවා. සිරි සිද්ධාර්ථ ගෞතම කියන්නේ මචං දාර්ශනිකයෙක්. යේසුස් ක්‍රිස්තුස් කියන්නේ දාර්ශනිකයෙක්. උඹලට අපිට පේන්නේ නැති, උඹලට අපිට කියව ගන්න බැරි සමහර දේවල් තමන්ගේ ඥාන මණ්ඩලයෙන් අල්ලගෙන සමහර දේවල් අපිට වඩා පුළුල් විදිහට විග්‍රහ කරපු මිනිස්සු. ඒතර ඒ අය දෙවියන්ගේ නියෝජිතයෝද, රියන් කීයක් උසද කියන කාරණා සාහිත්‍යයට එකතු වෙන්න පුළුවන්. නමුත් ඇත්ත යථාර්ථය තමයි ඔවුන් අපිට තේරුම් ගන්න බැරි දේවල් තේරුම් කරපු විශිෂ්ට ඥානයක් තිබිච්ච මිනිස්සු. ඒතර ඒ දර්ශනය ඉස්සරහට ගෙනියන්න පූජකයෝ කියලා නියෝජිතයෝ පිරිසක් බිහි වෙලා ඉන්නවා. ඒක සාධාරණයි. දර්ශනයක් පවතින පරම්පරා ගානක් නියෝජිතයෝ ඉන්න පුළුවන්. ප්‍රනියෝජිතයන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව වෙනම අපි දීන් දිගට කතා කරලා තියෙනවා. දැන් මචං මේකේ රස කෑල්ල තමයි මේ දෙවියන්ගේ හෝ දාර්ශනිකයන්ගේ නියෝජිතයෝ පසුකාලීනව ඒ දර්ශනය විකුණගෙන කන කැත. ලංකාවේ ඔය මහානායකලා කියන ලොකු ලොකු හාමුදුරුවරු බුද්ධ දර්ශනය කැත විදියට විනාශ කරන එක සම්බන්ධව නිහඬව ඉන්න එක ගැන හැමදාම ගුණේ අයියලාට විවේචනයක් තිබුණා. ඒකේ ඊළඟ පරිච්ඡේදය තමයි මේ ප්‍රොෆෙට් ජෙරම්ලා කියන තක්කඩියෝ කරන තක්කඩිකම් වලට කතෝලික සභාව හෝ ඒ ආශ්‍රිත ලංකාවේ ඉන්න ප්‍රධාන පෙළේ අය නිශ්ශබ්දයි කියන එක. අපිට ලොකු දේවල් කතා කරන්න නැහැ. ආගම දර්ශනය ගැන පැය ගණන් දේශන කරන්න අපි වෙනම වෙලාවක් හදාගමු. මට තියෙන ප්‍රශ්නේ මේ ජෙරම් කියන හාදයා මචං, හරි, මම මේ ළඟදී බැලුවා කකුලක් කැඩිච්ච පොඩි එකේ තරුණයෙක්ගේ මචං ඇවිල්ලා ප්‍රොෆෙට් ජෙරම් අතින් අල්ලගෙන ගිහිල්ලා අවුරුදු ගාණක් එකතන හිටපු කව ඇවිද්ද උණු 7-8000ක සෙනගක් විසිල් ගහනවා මචං. ඒ අර තනකොළ. හරි. එතකොට ආයෙනවා පොඩි එකෙක්, පොඩි ළමෙක් ඕස්ට්‍රේලියාවෙන් ඉඳලා ලුවාවි අවුරුදු 3-4ක විතර ජීවිත කාලෙම ඇවිදින්න බෑ කියලා කිව්වලු ඕස්ට්‍රේලියාවේ දොස්තරලා මේ ජෙරම් ලොක්කගෙනල්ල ඇවිද්ද උණු. කයින් කන් ඇහෙන්නේ නැතුව හිටපු කෙල්ලෙක්ගේ පැය ගානකින් කන් ඇහෙන්න සලස්සනවා. මචං ජෙරම් පොඩි වැඩක් කරමුද අපි? මෙහෙම කරමු. ලංකාවේ අන්ත දුක් විඳින බරපතල සෙට් එකක් ඉන්නවා. ලංකාව හැමතැනම ඉන්නවා. මහරගම අපේක්ෂාරෝහලේ. අපි පොඩි වැඩක් කරමු. උඹට පුළුවන් නම් වෙලාවක අපි ට්‍රාන්ස්පෝර්ට් දෙන්නම්. උඹ ලොකු ගණන් වලට වැඩ කරන්නේ කියලා අපි දන්නවා. අපි ට්‍රාන්ස්පෝර්ට් දෙන්නම් ජෙරම් පොඩ්ඩක් වරෙන්කො මහරගම අපේක්ෂාරෝහලට. ලෙඩ්ඩු 5 දිනක් හොඳ කරලා දීපන්. ඒකට බැරි නම් උඹගේ ඔය කියන මිරකල් ඩෝම්ද මොකද්ද කියන තැනට අපි ලෙඩ්ඩු 5 දිනක් අරන් එන්නම් හොඳ කරලා දීපන්. මං හිතන්නේ ගුණෑයියාගේ කාමරේ බලන කවුරුත් කැමති වෙයි ඒ වැඩේට. ගුණෑයියාගේ කාමරේ ෆෑන්ස්ලටත් අපි කියනවා මේ වැඩේට එකතු වෙන්න කැමති නම් උදව් කරපන්. ජෙරම් අපිට කතා කරන්න. එක්කෝ එයා එන්න මහරගමට, නැත්නම් අපිට ලංකාවේ මේ වැඩසටහන බලන කවුරු හරි බලයලත් නිලධාරියෙක් අපිට ලෙඩ්ඩු 5 දිනක් මෙයා ගාවට ගෙනියන්න අවසර අරන් දෙන්න. අන්න එදාට අපි ජෙරම්ව වන්දනා කරන්න පටන් ගන්නවා යේසුස්ගේ මට්ටමින්ම කියන පණිවිඩය කියන්නයි අපිට කියන්න තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, අන්තිමට පොඩි දෙයක් කියනවා මචං. මේ දර්ශන මේ විදිහට උලා කන්න දීලා ආගමික නායකයෝ හරි මේ දර්ශනයේ බාරවින්න එවුන් හරි තවදුරටත් නිහඬව ඉන්න එක තරම් ඛේදවාචකයක් තියෙනවා කියලා අපි හිතන්නේ නැහැ. එහෙනම් ඔන්න ජෙරම්ට තියෙනවා චැලෙන්ජ් එක. බලමු ළඟදී දවසක හම්බෙන්න. ජය වේවා.